සමන්තා චක්හවාලි සූ අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සවන කාලු අයන් බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා නමුෝතස්ස භගවතු අරහතු සබ්ධම්මිසුුවප පටි හතඥාන චාරස්සෙ දස බල දරස්ස චතු වී සාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාාගතස්සෙ සබ්බ්нюුුණෝ, සම්මා සම්බුද්දස්සේ නමුෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මිසු අපපටිහත ඥානචාරස්සෙ දසබලෙ දරස්සෙ චතු වීසාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ. ධම්මරಾජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාಾගතස්සෙ සಬ්ಬಯනෝ සම්මා සම්බුද්ධස්සේ නಮෝතස්සෙ භගವතු අරහතු සಬ්්‍යධම්මීಸුವಪටිಹතඥානචාරස්සೆ. දස බල දරස්ස චතු වීසාරච්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ ධම්මරාජස්සෙ දම්මත්සාමිස්ස තතාගතස්සෙ සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්සේ උතුමෝ භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුන්ම නමස්කාරිය වේවා දම්ම ස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිටිනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භග්‍යවතුන් වහන්සේගේ සතතිමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්රයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහයි ලෙබේවා හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ 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 සත්් ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිංවත්නී අද දවසේදී පංවත් හැම දෙනාම වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධදය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. හද දවසේදී මේ ධර්මාණුශාසනාව සඳහා පාමපින්වතුන්ට මාතෘකාව හැටියට තෝරා ගත්තා ධම්ම පද පාලියෙහි එන එක්තරා ගාථ රත්නය අන්ද භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව කිරමනි මේ ගාතා රත්නය ගාථ රත්නය අපගේ භාග්‍යවතුන් වහන්සේ ඉතාම වටින මාතෘකාවක් මෝලික කරගෙන දේශනා කරපු ගාථාව. අන්ද බෝතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ බොහෝදිනෙක් අන්දයි මේ අන්ද වූ ලෝකයා හැබැයි ඒ අන්දෝ ලෝකීන් බොහොම සුළු පිරිස පිෙනීම ලබලා මාර්ගී ගමන් කරනවා. හරියට උදාහරණයක් දේශනා කරනවා සකුන්තෝ ජාලමුත්තෝව වටුකුරුල්ලු වැද්දිෙක් වටුකුරුලු රෑනක් අල්ලන්න ඒ දක්ෂ වැද්ද දැලක් කලෙනවා. හැබැයි ඒ දක්ෂ වැද්දගේ දැල එලුනට එයින් දක්ෂ වටුකුරුල්ලන් දැලට හසුනවී බේරියනවා අපපෝ සංගාය ගච්චදී. ආන්න ඒ වගේ අන්දෝ දුස්ප්‍රාඥඥෝ ලෝකය තුළ ඉතාම සුළු පිරිසක් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ තුළින් සසරගමන නිමාක් කරනවා. පිනති බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළ එක සිදුවීමක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දවසක් අලවුනගරයට වඩිනවා. අලව නගර නගර වැසියන් දන්දීල එවරුණාම ඔවුන්ට බනක් කියනවා එදා දේශනාවට මාතෘකා කරගත්ත මරණ සතිය යම් කිසි කෙනෙක් මරණ සතිය නොවැඩුවොත් හරියට සරපයක් දැකපවෙලාවට ඒ සරපයට බියවී කෑ ගසන්න යම්සේද ආනඒ වගේ මරණයට බයිවෙලා මතු භවය දුකතිභාවයක් කරගන්නවා. හැබැයි මරණ සතිය වඩන කෙනා හරියට මරණයට මුොහුණ දෙන්නේ සරපයන්ට බියනැති කෙනේ. සර්පයන් දැක්කල සරපයන් අල්ලලා ඒ සරපයන්ට බියනැති කෙනෙ. කෝටු කෑල්ලකින් සරපයාව ඔසවල විසිකරලදාානය අම්සේද ආන්න ඒවගේ මරණයට මුොහුණ දෙනවා. බයනැතුව මරණයට මොහුණ දීලා ඊළඟ සංසාර ගමන සුකති භාවයක් කරගන්නවා. එදා මේ දේශනාව වහගෙන හිටපු බොහෝ දෙනෙක් හිටියට ඒ දරම මේ දේශනාවෙන් ප්‍රතිඵල ලබාගත්ති සුළු දෙනයි. ඒ අත්තර හිටිය එක අවුරුදු දහසයක් වයිසැති දැරවිය. ඇ මේ දේශනා වහලා ෙදර ගිහිල්ල මරණ සතිය වැඩවා. තුන් අවුරුද්දක් එක දිකට මරණ සති වැඩවා භාගෙවතුන් වහන්සේ දිනක් ලෝකයේ දිහා බලනකොට භාගතු වහන්සගේ කරුණා දැලට ඇව අහෝුණා. ඇයට පිහිටවීමේ බලාපොරොත්තින් තුන් අවරුද්ධකට පස්සේ නැවතත් භාගතු නාශයාලව නගරේ අග්ගලාව කෙන විහාරයට වැඩම කළා. එදත් නගරේ ජනතාව භාගතු වහන්සේට දන් දෙන්නාව දානේ වලදල අවසානයේ බුක්තාන මෝදනා ධර්ම දේශනා පවත් වන්නේ නමුත්දැන් එදාර දැරවියට ගෙදරින් ඒ ගන්න බැරි ප්‍රශ්නිකට මොහොුණ දුන්නා ඒ ගෙදර ප්‍රදිමහන ගෙදර තමන්ගේ පේෂකර්මාන්තය තවන්ට කරගන්න ඕන නිසා තාත් එදා අත්‍යවශමර දිව ගැත් දෙන්න ඕ නිසා නූල් බඳදිික යන්ත්‍රයට දැරවීයට. ඇ ඒක නොකොළොත් තැයට ගුටි කන්න වෙනවා. එනිසා ඒ ඒක නිමා කරලා යන්තත් පේෂකර්මාන්තයට බාරදීල යන අදහසන් යන්තරයේ කරීතියාගෙන යනකොට බුදුරජාණන් වහන්ේ බණ කියන්නතු බලාගින්න්න ඉන්නවා එඒනක. ධර්ම ශාලාව ලගින් ඇ යනකොට බාකතු නහසැ සියලු පිරි සතරින් ඇගේ දි මූන බැලුව. න් රජවරු සිතුවරු ඉදෙද්දී මම වගේ දුක්පත් කෙනෙක් දිහා භාග්‍යවතුන් වහන්ේ බැලුවේ මට අනුකම්පා කරන්න වෙන්නති. එහ මනුකම්පාවක් කරන භාග්‍යවතුන් වහන්සේ මගැහැරල යනක සුදදුසුනෑ කියලා. එදා ඇය බුදුරජාන් වහන්සේකිළඟට ගිහිල වන්දනා කළ. එකත් පසෙකින් හිෙදගත්ව ඇයගේෙන් බුදුහාමුදුර පශ්යක් අහනවා කොහ ඉදලද ඉන්නේ. ඇගෙන දන්නනේ. ොහෙද න්නේ ඇකන දන්නේනේ. ඉළඟ ටහනවා නොදනිමිද ධනිමි ස්වාමීණි. දනිමිද නොදනිමි ස්වාමීණි. භාගතු වහන්සේගේ ප්‍රශ්න වලට ඇ එවිදර පිළිතුර දෙනෙකොට මිනිස්සු බීන ගන්නවා. පේනවනේද මෑගෙතින ආඩම්බර්කව. භාගතුනේ මේීතරන් කරුණාවෙන් මේ සියලදින අතරම් මේගේ ප්‍රශ්ණනවා ඇගති උද්දච්චකමට ාගතු හසර පිතුරද නැට බලන්නන්නේ. ඇයි ඇයි දන්න ඇද කොහහින්දලම ඉන්න කියලා. ඇයි මේ දන්න ඇද කොහෙට දන්න කියලා බනින්න ගත්තා. ඒ පිරිසට මේ වෙලා ඇතිවිච්ච සංවාධීෙන් නිවැරදි බවදන් වන්න ඒ වෙලාවී භාගතුන සැෑග මහි ප්‍රශ්න කරන්න. නොගින් ඇහෙවා කොහෙන්දල දෙන්නේ නොබකුව දන්නේන්නේ ඇයිහෙම උත්තර දු්‍යයානවා ඒ කියන ස්වාමීනය උබහන්සේ දන්නවා මම මේ එන්නේ ගෙදර ඉදල කියලා උබහන්සේ මේ ඇහුයි මගින් ඩැන්ගෙන තැන ඉදලනෙවී ස්වාමීන ඔබහන්ේ මගෙන්හ ගිය ජීවිත ඉදල මේ ජීවිතටාව කොහහිදලද කියලා ස්වාමීනි මංගේක දන්නේ ඒ මහි මුත්තර දුන්නන්නේ කියනවා ආයිමත් අහනවා මං කොහෙෙන්ද යන්න කෙල් හවා නොඹ දන්නෑ කිව්වා ඇයිහ මුත්තර දුන්න්‍ය යනවා ස්වාමීය ඔබහන්ස දන්නවා මම්ම මේ අන්තරයක් අරගෙන යන කරමාන්තශලාවට කියලා. නමුත් ඔබහන්සේ මගින් ඇහුේ දැන් යන තැනෙවේ ම මෙැල්ල කොහෙදයන්න කියලා ස්වාමීනයක මම දන්න ඇති නිසයි දන්න කියෙලකිවී ඊළඟට ආයිමත් අහනවා ම දන්නවදකල් හෙවා මම නොදනමි දෙකල් ඇහුවා නොබකුව දනිමි කියලා ඇයි අනෝ එහෙම කිව්වේ ඇයි කියනෝ ස්වාමීනී ඔබහන්සේ මගෙන් ඇහවී මම මෙරෙන බව දන්නවාද කියලා ස්වාමීනී මංගේ එක දන්නවා එනි සෑමන් දන්නවා කිවේ. ඊළඟට ආයිමත්තානවා මන් නොම්බගගේ ප්‍රශ්නයක් ැහ්වා දනිමීද කියලා නුඹ දන්නනෑ කිව්වා. ඇයි අන හ මුත්තර දුන්නේ. තකොට කියනවා ස්වාමිණය ඔවබහන්සේ මගින් ඇහවේ. මම කවද්ද කොතන දෙද මෙරෙන්නේ කියලා ඒක දන් නැතිනී සෑ ස්වාමිනිිමන් දන්නෑැකිවේ. භාගතු වහස මිනිමේ කාරණාව දක්කවමින් සාදුකාරදනමයට ඇගේ පිළිතුරු තහවුරු කරන්න. මිනිස්සු පුදදුමේට පත්වෙල බලන්ගඉන්නවා. අන්න ඒ පුදුමට පත්වෙලයින මිනිස්සු වෙනුවෙන් භාගිතනාන්සීමේ ගාථාව දේශනා කරන්නේ. මේ ලෝකයේ බොහෝ දෙනේ අස්ෘතවත් බ්‍රාාවය නිසාම දුෂප්‍රාඥයි. ඒකැයි කිවවේ අන්ද වූ කියලා. බුදුරජාණන් වහන්සීමේ අන්දයාට උපමාක් කළේ ඒ බාල බවනිසා අන්දයා කියන්නේ හරියට බාලයකුට හා සමානය. බාලයගේ අන්දය අතරි කිසි වෙනසත්නේ පිගති අන්දේ ජාත්‍යන්ද කොඩා කාල ඉඳලමී ඇස්වලින් දැකලා පටහාගන්න දේවල් ඒ ජාත්‍යන්දය තේරුම් කරගන්නේ ඔහුට දැන නෙවිදියට උදාහරණයක් හැටියට කොඩා කාලි ඉඳලාම ජාත්‍යයන්දය කහල තිබුණති අම්ඹ කියන්නේ කලුපාටයි කියලා. එමනත්තන් හඳ පිළිබඳ වහල තිබුණොති හඳපායන්නේ දවල්ට ඉරපායන රෑට කියලා. ඒ කුඩාකාලඉඳලා අහල තිබෙන දේ ඒ දෙයින් තමයි අන්දෝ කෙනා දේවල් තෝරගන්නේ. මොකද ඔහට ඇහෙ යමක් දැකලා තේරුම් කර ගැනීමේ ඥානයක් ඕෝටනේ. අන්දෝ කෙනෙකින් කවදාවත් නොගියපු පාරක යනවා. අන්දකින කවදාවත් නොගියපු පාර කියනවා. අන්ද කෙනා ඒ පාර යනකොට ඒ අන්දකිනාට මඟට වඩා යන්න වෙන්නි නොමග. අන්දකිනාට මඟට වඩා යන්න වෙනි නොම වැඩි පුරමයන්නේ පාරවල් වල ලෙබේ මාර්ගී පිට ආං ඒ වගේ තමයි බාලහු කෙනා බාල කෙනාට දුස්ප්‍රාඥ බව නිසා ඔහුට දේවල් තේරුම් කරගන්න පුළුවන් හැකයා විතා මඩුයි තමන්ගේ ඥානයට ගෝචර වෙන දේවල් කරගන්න ඉතාම දුර්ලබයි. ඒ දුර්ලප පව නිසා පිඟත්නී ඒ අන්දෝ කෙනට බාලෝ කෙනාට මෙ හොඳ නරක කුසල් ලකුසල් පින පව කියන එක තමන්ට දැනෙන විදිර්ධම තේරුම් කරගන්නේ. තමන් යමක්කලු තමන් ඩීතනම් මේ මම කළේ හොඳ දෙයක් කියලා අක්කමැතිදයක් යම්කි සිකෙනෙක් කරනව දැක්කොති ඒක හිතෙනවා මේකරේ වැරදි වැඩක් කියලා. තු ඔහුගේ ඥානයට ගෝචර විනිීමිදියට ඒ බාලයා දේවල් තේරුම් කරගන්න ගියාම බාලයට හොඳදේමොකද නරකදේම කක්ද කියල තේරුම් කර ගන බැරුව සමහරලාට හොඳ දේවල් ප්‍රතික්ෂප කරනවා නරකදේවල්ං කරගන්න ඒ බදුරජන් වහන්සර දේශනා කළේ යම්කිසි බා තමන් බාලයක් බව දන්නවනම් ඒයින් ඔහු පණ්ඩිතේ හැබැයි යම්කි තමන් පණ්ඩිතෙක් කෙළ හිතාගෙන ඉන්නවනං සවේ බාලෝති වෝච්චති ඒ කාන්තේ මොහෝ බාලෙක් කැඩරි තමයි භාගතුරන්සේ පිළිගන්නේ ඒ ආති විශේෂ කරුණ ඒ කාන්තේ ඔහු බලෙක් හැටි තමයි භාගතු වහන්සේ දේශනා කරී දවසක් හොරු දෙන්නේ මේ හොරු දෙන්නා ගැටකපන හොරු දෙන්නේ ගැටකපන්නන් කියන්නේ මිනිස්සුන්ගේ ළඟතියන මුදල් පසුම්බි වටිනාදේවල් හොරකං කරනයට සෙනගා අතරට ගිහිල්ල ඒ සෙනග අතරින් සෙනකට නොදැනෙනසේ ඔවුන් ඒ සෙනගින් වටින දේවල් මං කොල්ල කනවා. දවසක් මේ හොරු දෙන්න ගියා බනක් කියන තැනකට. විශාල පිරිසක් දෙමි බණහන රැස්සල ඉන්නවා. එක හොරෙක් බනශාලාවගේට වාඩි වුුණා. අනිත් හොරත් තැනක වාඩිවෙලා ඒ හෝරා බලන් ඉන්නවා කාගේ මුදල් පසම්බිද මං හොරකන් කරන්නේ අනිත් හොර වාඩිවෙලා ඒක බලන්නනැතුව බණටි හනවා. දේශනා වහගෙන ඉඳලා සසරපින් මෝද වෙලා දේශනාව නිමාවට පත්වෙනකොට ඒ හොරා ධර්මාබෝධය කරගත්තා. ඉතින් ඔහු සෝවාන් පලට පත්පච්ච නිසා ඔහු වෙලා හොරකංකරේනේ නොකද සෝවාන් වහන්සේ මාර්ගඵලයේ ලබන කොටම අකුසල කරන හේතුව සම්පූර්ණයම නැති කරනවා. එගරිගෙන සේතු ගාතක විරතිය කියලා. අකුසල කරන හේතුව සම්පූර්ණිම සෝවන් වහන්සේ නැති කරල තියෙන්නේ. ඉතිං අර අනිත් හොරා කෙනෙකුගින් වටින දෙයක් හොරකන්කරගෙන දෙැ යනවා. ඕ ගිහිල්ලා ඕරකංකරගත්තු දෙයින් ඔහුට දසජීවත්වන ප්‍රමාණුම. ති එඒ නිසා ඒ හොරා අර සෝවාන් වෙච්ච කෙනාගෙ ළඟට ගිහිල්ලා ඔහුට දෝස් කියනවා. මොන මෝඩ වැඩත් දුොයි කළේ. අච්චර ලස්සනට වටින දෙයක් කොරකංකරගෙනේ නවස්ථාව තිබිලා තියෙන උඩගුකමට හොරකංකරේනේ. ඩැංඉතින් කෝමේ ගෙදර ළමයිට කන්න. ඕොනට කන්න දැන්වයි ප්‍රතිපත්ති රැගෙනාව කන්න දෙනවද දැ කන්න දෙන ප්‍රතිපත්ති ද එහෙම කියලා බනින්න පටන්ගත්ත මහලොකොට හොරකන් කරන්නගී ගිහිල බණහන්න ගත්තා බෝධි සර්ථය වගේ බනින්න ගත්තා අර හොරා මේ සෝවානච්ච පුද්ගලයට බැන්නේ හරි අඥාන ක්‍රියාවක් කලා වගේ අදත් මිනිසු හිම ඉන්නවන කොච්චර මිනිස්සු ඉන්නවද ඒවිදී සිතුවිලි ඇති කරගත්තු. සමහර වෙලාවට මිනිස්සු හිතන්නේනේ මම මේ කරනදේ මොනවගේ ප්‍රතිඵල ලැබෙනවාද කියලා. ඔහු හිතන්නේ මේ වෙලාව කරන දේ තුළින් තමන්ට සතුටක් ලැබෙනවා හැබැයි සතුට වෙන්න පාවිච්චි කරපු දයි තමන්ට වෙන්නේ සංසාරයට මහාදුකා. අති දීර්ග කාලයක් තමන්ට දුක්කිදිිනෑ සිද්ධ වෙන්නේ. ඒක බාල බවනිසා බාලයට තේරීන්නේ. බලන අදකාලි මිනිස්සු සමහර කෙනෙක් කින්වා පෙන්වතුනි පව් කරන්න බයක්නෙ. මෙලෝ පිල්ලිගන්නේ පරලෝ පිළිගන්නිනේ සුගති දුගතිය පිළිගන්නේිනේ. පව් පිළි ගන්නේන සමහලට පිනට ගරහනවා මන්න තරම් බාල වැඩද්ද බලන්න. ඒ බාල බව නිසාම පිත්නී ඒ බාලවෝකිෙනා සසරට මහාදුක් ලැබෙන දරුණු අකුසල කර්ම තමයි කරග. එකර අන්දයා මගයන්න ගියාම නොමග යන වගේ බාලය යන්නීම? මේ කාරණාව පින්ගතුන ඉතාම වැටින කරුණා. මේ කාරණාව හරියට තේරුම් අරගෙන අපට ධර්මය තුළින් අපගේ ප්‍රඥාව දියුණු කරගත්තො පිත්ත අපට ලොකු ලාභයක් ජීවිතය ලබන්න පොළුවන්. ඒ ලාබේ ලබන්න පොළුවන් හොඳම අවස්ථාව තමයි පිවතුනී. ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පුළුවන් තරම්ම කුසල් දහම් උපුදවගන්නක. කුස්සලයම තමයි අපේ ජීවිතයට පිහිටක් පිළිසරණක් වෙන්නේ. පිහතුන අපට ජීවිතය කුසල් වඩනව කියන එක මුදල් මතමී දෙගෙන කරන්න ඕන දෙයක් නෙවී. ධනය තියෙන වනන් කෙනෙකොට ධනයම් පින් කරන්න පුළුව හැබේ කොයි තරම් දේවල් තියෙනවද ජීවිත අපට මුදල් නැතුව කරන්න පුළුවන් දේවල්. අ එක්තරා බුද්ධ ශාසනයක මීට එක්කා සංකය කල්පලක්ෂියකට කලින් පිහතුනී එක්තරා බුද්ධ ශාසනයකි හිතියා එක දුප්පත් මනුස්සේ බොහෝ දෙනෙක් දන් දෙෙනකොට මේ මනුසයට දන් දෙෙන සල්ලිනේ. දසක්ක රහතන්හසේ නමක්ග ලඟට ගිහිල්ලා මේ දාසයක් පන්සිිල් ගන්නවා. ජීවිතේට ම පන්සිිල් ගත්ත එක වතාවයි. අද බලන්න උදෙත් පන්සිිල් ගන්නවා දවලුත් පන්සිිල් ගන්නවා රෑත් පන්සිල් ගන්නවා. පන්සිල් ගත්තට බොහෝ දෙනිගුළඟ පන්සල් ගන්න අරමුණු මොකක්ද කියල දන්නේ නේ. ඒ නිසා පල් ගන්න ප්‍රමාණයට වඩා වැඩිවාරගානක් කරන්න සිල්පද කරන එක. එක සිල්පදයක් වත් අධිෂ්ඨානෙන් රකින්නේේ. නමුත් මේ දාසයක් පන්සිිල් ගත්තෙ ජීවිතය ට එක වතාවයි. දීර්ඝෞෂ්‍යයක් තිවිච්ච මේ කාලේ දීර්ග කාලයක් මොහෝ එක දිගටම පන්සේ සමාදංගල මැරුණා මේ බුද්ධ ශාසනය පින්වතුනී. වැඩිම කාලයක් එකපු්‍ය කර්මයක් කරලා දීර්ග කාලයක් මහකුසල් ලබපු මහත්ඵල මහානිසංසල් ලබපු තෙරුන් වහන්සේ හැටියට මේ ශාසනය පහළ වෙනවා. උහන්සගේ නමත් පංච සීල සික්කාපදාන තෙරුන් වහන්සේ කියැයි ප්‍රසිද්ධ වෙන්නේ. උහන්සේ රහත් බව ලබනවපේ ශසනී. මොකද කරපු පොන්න කරමේ පන්සිල් පද පහරක්කොපේ එක. ප සිිල්පද රකින කෙනාට ජීවිතය කොයිතරම් සැනසීමක් තියෙනවද. කවුරුහර කෙනේ කරයට සිල්පද රකිනවන ඒ සිල්පද රකින කෙනාට ජීවිතේ මොනතරම් සැනසීමක් තියෙනවද. ඒ තියෙන සැනසීම වැඩිපුරම ලබන්න පින්හතුනි මරනාසන්න වෙලාග. මරනාසන්න වෙලාවෙේ ඇති වෙන මරණීය බය තුනී කරගන්න පුළුවන් හරියට පින් ඔතුනි පන්සිල් පද පාරකෙනගෙනාට. අපේ මහබෝසතාණන් වහන්සේක ජීවිතයක පිඟත්නී ඔන්න ඔය විදියට අලීන සත්තු කුමාරයා කියර නමින් උපදිනවා තාර්ත්ථගෙනම ජයද්දිස. මේ ජයද්දිස රජතුමා තම එතකොට රාජ්‍යපාලනය කරන්නේ ෝසතන් අහස ොහම කුඩයි යදස ජතුමා දවසක් තමන්ගේ අමාත්‍යවරු පිරිසක් එක යනවා මෝ දඩේවි. එක මුවක් වට කරලා රජතුමා ඔට්ටුවක් කලනවා අභියෝගයක් දෙනවා මේ මවා කාග හැරි ලළඟෙන් ගියොත් ඔහුතමයි තනියෙන් ගහෙන මොයයි කලන්න ඕන. තැ රජතුමා අභියෝග කරාට මවා පැෙන්න්නේෙ හරිටම රයිතුමාගේ හිසටොඩි. ොරුදු ච ොන්ද ඉතු කර. ඉතින් රජතුමායට පහුන දම යනව කැලියට මෝදඩමේ මොයි කල්ලන්න. කැලේට යන්න හදනකොට නන්දකිලෙක බ්‍රාක්්මණී මේ ගාථාවක්යක් කරගෙනාව රයිතුමාට කියල දෙන්න. රජුදැ මෝදඩමේ යන නිසා බ්‍රාක්්මණයාව නිවසකට ගෙනල්ලා ඒ නිවසේ පරිවාර පිරිසක් තමන්ග උපස්ථානයට දීලා. නිවස රඳවලා හෙට උදෑසනම මයිඉනවා හට උදෑසන මගේ මාලිගාවටඉන්න මම ඔය ගාතටි කහල පණු දෙන්නන් කියර පොරුන්දුවෙල යනවා. රජු එම කැලේට ගියාමෝයි කැලෙේ ඉන්නවා එක යක්ෂි. මේ යක්ෂයට රජුවහුුවෙනවා. තැන් රජුව කන්න හදනකොට රජුුවර නන්ද බ්‍රාක්්මණයක පොරුන්දුව ම තක්වෙල හුට දවසකට ජීවිත දා නිඉල්ලගන්නවා. ඒවෙලාවේ යක්ෂයා කැමතිවෙලා එක දවසකට ජීවිතදානය දන්නා. රජු පහුවදාම මාලිගාවට ගිහිල්ලා නන්ද බ්‍රාහ්මණයගෙන් ගාථටි කහල ඔහුටත් කහවනු දීලා රජු පිටත් එෙනවා පොරුන්දු ඉටු කරන්න යක්ෂයට තමගේ ජීවිතය දෙන්න. එදා පෙන්වතනි මේ බෝසතාණන් වහන්සේ මේක දැනගෙන ජයදදිසරයි තුමගේ තාත්තම එකක දැනගෙන රජතුමාට කරුණු පැහැදිලි කරවල දල පිය රජතුමාව නවත්තලා අලීන සත්තු කුමාරය යනවා යක්ෂයට තමන්ගේ ජීවිතය දන් දෙන්න කවුරුවෙන්උදෙ තාත්ත නමී යක්ෂයා දන්නවා මේ ආවේ රජුකෙ පුතා යක්ෂයා කුමාරයගෙන් අහනවා මිනිස්සු ජීවත්වෙන්න කැමති. මරණයටට ගොඩක් බයයි. නමු ඔබ ඔබ ජීවිතය කැප කරලා තමන්ගේ ජීවිතය මැරණ බව දැනගෙන කෝමද බයක් නැතුව මගේලකට ජීවිත පරි්‍යයක් කරනාවේ. මට එක අදහාගන්නවෑ කියනවා. තේවිලාවේ බෝසතන් වහන්සේ කියනවා. මම මොකටද මරණයට බයිවි. මම ජීවත් වනත් මට ලොකු සැපයක් තියෙනවා කොද මම රජකිෙනනිගි පපුතියිමට ලොකු සැපයක් තියදවා හැබයි මතක තියාගණ්ඩ ජීවත් වනාට සැපයක් තිබන වගේම හොඳින් මතක තියාගන්ඩ මම මැරුනොතින් මම යන්න මීට වඩාව් සස්තැනකට මිතිිරි පහලට වැටින්නේ හොමදහම සහතික වෙන්නේ. කුමාරයා කියනවා මම උපන්දායිදල මේ වෙන කම්ම පන්සිල් පද පහෙන් එක පදයක්වත් මම කඩලනෑ. මම පන්සිල් රැකපොනිසා මම සිල්පද රැකපොනිසා මට මගේ මරණය ගෙන බයක් වෙන දෙයක් නෑ. ති ඒ වෙලාවේ යක්ෂය මේ කාරණාවට අත්තිශේම සතුට වෙන. රක්ෂ කුමාරයට ජීවිත ධනය දෙනවා. බලන්න පිංවතුන සිල්පද රැකපු කෙනාට ජීවිතයේ මොනතරම් නිදහස් බවත් තියෙනවද. මැරෙනවට බයිනෙ දුගතියට යනවද කියන පිළිබඳ බයක් නෑ. ඒ කාන්තෙම දන්නවා තමන් රකින සිල් පදවලින් තමන්ට කාන්තෙම සුගතියකට යන්න පුළුවන් කියලා. සීලය කියන්නේ කොයි තරම් වටින දෙයක්ද අපිට සිල්පද රකිනව කියනෙ එක ඇත්තර මම අරුණේ හැබැ සිල්පදයක් පදයක් ගා නැපි හිතනවන. අපට ජීවිත ඔය පන්සිල් පද පහි පන්සිල්පද පහෙන් පිත්ති අපට පුළුවන්නන් එක සිල්පදයක් හරියට රකින්න තමයි බොරු කියන්නේ නෑකට සිල්පදය රකින්න පින්වතුනි අපගේ සීලියයට අන සිල්පාද හතරටම පින්ත්ය කලොකු අනුගඩහය දැන් අපේ මහබෝසතානන් වහන්සේ සංසාරී උන්වහන්සේ සාරාසංක්‍ය කල්පලක්ෂයක් පුරාවටම සාරාසංකෙ කල්පලක්ෂයක් පුරාවටම පින්වත්නී දිගටම සමාධන් වෙච්ච සිල්පදයක් තමයි බොරු කියනකින් වැලකිලා තියෙනවා පිඟත්ති ඒක උන්වහන්සේගේ විශේෂ පුුණ්‍ය කර්මය දෙතිස්මහා පුරුෂ ලක්ෂණවල අපේ පින් උතු අහල තියෙනවා ලක්ෂණ දෙකා ඒක ඒක ලෝම කියන ලක්ෂණයයි උන්න ලෝමකයෙන් ලක්ෂණයි. එකන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශරීරයේ සමේ රෝමතියන යම් තැනක් වේ නම් ඒ රෝමතියන හැම තැනකම එක රෝමකූපයි එතිනින් ඇවිල්ල තියෙන්නේ. එකම තැන රෝමකූප දෙකතුනක් ඇවිල්ල. සාම්‍යෙන් අපේ නං එකම තැනින් රෝමකෝප දෙකතුනක් එෙන වෙලාවල් තියෙනවා නමුත් භාගතු වහන්සේ ශරීරයහිෙමනේ එ වගේම තමයි භාගතු වහන්සේගමි ඌර්ණ රෝමධාතුව ඕසිදී තාරකාව වගේ සුදු පැහැයි යුක්ත රිදියෙන් වගේ බබලන පිගතුනී හරියට පොළල පෙරළගත්තු පොළුංග ගුලියක් වගේ කරකැවිල තියෙන ඌර්ණ රෝමධාතුව. මෙන්න මේ ලක්ෂණ දෙක භාග්‍යතුන් වහන්සට පින්හතුන ලැබුණේ පෙරජීවිතයේ පෙරසසරී, සාරා සංකය කල්ප ලක්ෂයක් පුරාවටම පිඟත්ති උන්වහන්සේ බොරු කියලේ. උන්වහන්සේ බොරු කියන එකෙන් වැලකිලා තියෙනවා බොරුව කියන එක සම්පූර්ණයම ප්‍රහාණය කල තියෙනවා උන්වහන්සේ බොරු කියලනේ බොරු කියන එකෙන් සම්පූර්ණයම වැලකිලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්තුති සත්‍යම තමයි බෝසතන් වහන්සේ එක කාලි කරලා තියෙන්නේ සත්‍යයම කියල තියෙනවා සත්‍යයෙන් සත්‍යය ගලපල තියෙනවා. එකන්නේ සත්‍යයෙන් සත්‍යය ගලපල කියනවා කියන්නේ. අපිහිතම ඔන්න කෙනෙක් අද යම් කරුණක් සමාජයට ඉදිරිපත් කරනවා. තමන්ගේ අදහසක් කියනවා. හැබැයි තවවුරුදු දහයකට විතර ගෑම් පස්සදී තවත්වොහු කරුණකේ වගේම කියනවා. හැබැ අවුරුදු දහයකට කලින් කියපු එකට විරුද්ධයි තැ. ඇහවම එදා කියපේ එක අද කියව්ප එක මොකක්ද කියලා. සමහරලට එක තැනක කිය්පෙක්කට වඩා බොහෝම වෙනශමකාරුණත් තව තැනක කියනවා. ඒකයි මේකයි ගලපන්න කියල කිවති ගලපන්න බේ. එහෙම අය කරන මොකද බොරුවෙන් බොරුව ගලපනවා එදාඒත් නිවැරදි කරලා කියනවා අදේකත් නිවැරදිී කියලා කියනවා හැබයි ගලපන්න බොරුවෙන් බොරුව නමුද මහභෝතාාණන් වහන්සේ යම් දවසක යම කිව්වනං ඒ කියපු දේවල් හැමදාම සත්‍යයයි. එනිසා උන්වහන්සේ තුනක් කියනවනං. යම් දේවල් තුනක් කියනවනං ඔන්න එකක් සත්‍යයි දෙවනියකත් සත්‍යයයි. අර දෙවනියකට පළවින එක ගැලපෙනවා. තුංවන එකක් කියනවනං ඒත් තුව නැට කියොප එක ැලපෙන දවිකටත් ගැලපෙන පලවිනික තුංගවිනිකටත් ගැලපෙනවා දෙනිටත් ගැලපෙනවා දෙවනය පලවිනයකටත් ගැපෙන තුංවනිකරත් ගැලපෙනවා ඒැන සත්්‍යයෙන් සත්‍යය ගලපල දේශනා කරලා තියෙනවා කියල තියෙනවා. ඊරඟට උන්වහන්සේ ඌූ දෙයක්ම කියනවා සිදු වෙච්ච දෙයක් විතරමයි කියන්නේ සිදු නොවිච්ච දෙයක් කියන්නේ පිළිගන්න පුළුවන් දෙයක්ම කියනවා පිළිගඩ බැරි දේවල් කියන්නේනේ. මෙ මේ විදියට පිංමත්නයේ බෝසතාණන් වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂයක් පින්වතු උන්වහන්සේ සත්‍යම ප්‍රකාශ කල්ල තියෙනවා ඇත්තම කියල තියෙනවා ඒාති විශේෂ කරුණ අපගේ භාග්‍යවතුන් වහන්සේ නේ කියන මහාපුරුෂ ලක්ෂණක ලබව තාන්නේ කාරණාව නිසා. ගතුරේ ඇත්ත කතා කරනව කියන එක සත්‍ය පාර්මීටාවට අයිති වෙන දෙයක් අපගේ ධර්මය සඳහන් කරල තියෙන්නේ මේ සත්‍යය කියල කියන්නේ අති විශේෂ කරුණ දැන් කෙනෙකුට සත්‍ය ක්‍රියාවක් කරන්් ඕනය කියලා අදහසක් තියෙනවනං ඒ සත්‍ය ක්‍රියාවක් කරන්ඩ යම් කිසි කෙනෙකුගේ යම් සංකල්පනාවක් තියෙනවනං ඇත්ත කතා කරන එකම තමයි සත්‍යයක් ක්‍රියාව කියන්නේ. වන ඇත්ත කතා කරන කෙනා බොරු නොක කියන කෙනා යම්කිසිකෙනෙකුට ආශිරුවාදයක් කරත් ඒ තුළත් විංතුන තියනවා ලොකු ආශිරුවාදයක්. දැන් එක උදාහරණයක් කියනවනම් අපේ මහබෝසතානන් වහන්සේ එක ජීවිතයක දීපායන කියලා වත් පවුලක උපදිනවා කුමාරයෙක් වෙලා. ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ තමන්ට තියන මේ පංචකාම සම්පත් පිළිබඳව කලකිරීමක් ඇතිවෙලා ඒ පංචකාම සම්පත් අත්හැරලා රෂි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා තාපසාරාමික වාසය කරනවා. තමන්ට වාසය කරන්න මිත්‍රයේ හිටය මණ්ඩව්බ්‍ය කියලා ඒ මණ්ඩබ්්‍ය කියන මිත්‍රයා බෝසතාණන් වහන්සේට ආරාමයක් හදලදිනවා. දැම ආරාමි තමයි වැඩයින්නේ දවසක් අ මණ්ඩබ් මිත්‍රය බිරිඳයි දරුවයි එක්ක තමන් හදලදුන්න ආරාමි බලන්නන්නේ තැනට යනවා. එහම ගියාම දරුව සෙල්ලංකරක ඉන්න ගමන් එක සරපය දරුවට දෂ්ට කරලා දරුව සිහිමර්ජා වෙලා වැටිනවා ඒ වෙලාවේ අර මිත්‍රයා තාපසු තුමාගේ ළඟට දරුව වොසවගෙන ගිහිල්ල කියනවා ස්වාමීණී ඔබ වහන්සේලා බොහෝ බලසම්පන්නයි ඔබ වහන්සේලාට කළ නොහැකි දෙයක් නෑ ඔබහන්සේල මන්ත්‍ර දන්නවා අනේ ස්වාමීනිි මගේ දරුව බේරල දෙන්න නමුත් කියනවා බොහෝ දෙනෙක් බොහෝ දේවල් දන්න ඇති නමුත් මගේ හිත ඒ තරමට දියුණු කරලනේ මටඒක කරන්න පොහෝසත් කමක් නෑ කියලා මිත්‍රයට කියනවා මිත්‍රයා මිත්‍රයාගේ හිත හදන්න ඕන කමට දීපාන තාපසුතුමා මෙහෙම කියනවා මට ඕන මනං එක දෙයක් කරන්න පුළුවන් ඒ තමයි සත්‍යයක් ක්‍රියාවක් කරන්න පුළුවන්. මේ දරුවගේ නම යංය දත්ත. දැඟුණු බලන්න බෝසතානන් වහන්සේ කරන සත්‍යයක් ක්‍රියාව. බෝසතාණන් වහන්සේ සත්‍ය ක්‍රියාව කරනකොට කියන මෙහෙමයි. මම පැවිදි ජීවිතයට පත් වනා තමයි. ලොකු කැමැත්තිකින් පංචකාම සම්පත් අත්හැරලම පැවිදිුණි. නමුත් මගේ පැවිද්ද පිළිබඳව කැමැත්ත තිබුණේ දින හතයි මන්දැන් අවරුදු පණහක්කවා පැවිදිවෙලා මේ අවුරුදු පණහෙම ඔය දිනහත හැර අනෙත් සියල්ලොම කාලය ම ගෙවේ ගොඩක් කකමැත්තිේ. ඒක සත්‍යයි ඒ සත්‍යයානු භාාවයෙන්මි දරුවගේි විසන සේවා කියලා ප්‍රාර්ථනා කළා. පිංවත්න දරුවගේ හිසේතිබිච්ච විස පපෝ ළඟටෙනකම් බැස්සා. ට මට ළහැක්කේ ප්‍රමණයි කියලා කියලා තාත්තරිිකෝ සත්‍යයක් ක්‍රියයා කරන්න. තාත්‍ය සත්‍යයක් ක්‍රයා කරනවා. දරුවවා ගැඟට අතතියලා තාත්ත කියනවා. මගේ ගෙදරට බොහෝ ්‍රම බ්‍රා්මණයෝ ධානයටයනවා දුගීමමගේ යාචකයෝ යමක්කමක් ඉල්ලගෙනනවා. මම ඒ දුගීමගේ යාචකයන්ට යම් දෙයක් යම් දවසක දුන්නද. දුන්නු හැම්මත් දෙයක්ම දුන්න අකමැත්තිේ. ඒක සත්‍යයි ඒ සත්‍යානු භහාවේෙන් මගේ පුතා සෝපත්තේවා කියනවා. ද බලන්නමි ඇත්ත කීම කියන කොච්චර වටිනවද. මේ සත්‍යය ප්‍රකාශ කරනවා කියන එක කොයි තරම් වටින දෙයක්ද. ඊළඟට පින්වතුන දැන් තාත්ත සත්‍ය ක්‍රියා කරාම පපුවලඟට බැහැලතිබිච්ි විස ඉන දක්වා බැස්සා. තාත්යක සත්‍යයක් ක්‍රියාවේ. තැන් දරුවවාඩි වෙලා ඒත් කලාන්ත සභහවින්ගෙන තවමත් ඇැගේ විස. එට අම්ම සත්‍ය ක්‍රා කරනව මෙහෙම මේ සරපයා මගේ දරුවස්ට දෂ්ට කරපු සරපයයි මම මේ විවාහ වෙලා ඉන්න මගේ ස්වාමියයි අතරි කිසි වෙනසක්නෑමට. මේ සත්‍යයා යම් විටක මට අප්‍රියද අමනාපද අකමැති ස්වභාවයක් මගේ හිතේ තියෙනවද. ඒ පමණටම ස්වාමින්නේ මට නුබ ගැනත් අකමැත්තක් අමනාපයක් අප්‍රියභාවයක් තියෙනවා. මට ඔබ ගැනෙ කිසිීම ප්‍රිය බවක් නෑ. ඒක සත්‍යයයි. මම විවාහෝ දාපටන්ම කිසිම ප්‍රිය මනාප බවකින් මම ඔබත්්‍යෙකවාසය කරේනෑ. ඒක සත්‍යයයි. ඒ සත්‍යයානු භාාවෙන් මගේ පුතා සූපත්තේවා කර සත්‍යයක් ක්‍රියා කළා. ආංගේ සත්‍යයක් ක්‍රියාවෙන් දරුව සූපත් වුණ. බලනම සත්‍යය කියන එක පංවතුනි කොයි තරම් මාශිරුවාදයක්ද. මෙිනි මේකට තමයි මේ ලෝක ධර්මතාවෙන් ලැබෙන ශක්තිය කියල කියන්නේ. දැන් අදකාලේ ගොඩක් දෙනෙක් අපි දකිනවා. විශ්වශක්තිය හොයෙනවා මේ විශ්වශක්තිය කියල කියන්න පින්වත් නී මේ ඉරෙන් ගන්න බලයක්වත් හඳෙන් ගන්න බලයක්වත් පොළුවෙන් ගන්න බලයක්වත් නවෙේ විශ්වශක්තිය කියල දෙයක් තියෙනවා. ඒක තමයි ස්භාව දහම කියන එක හැබැයි ඒ සභාව දහම කියන එක අපට සලකන්නේ අපි කටයුතු කරන විදිට අපි හොඳ දේවල් කළොත් සභාව දහම හොඳ දේදෙනවා අපි නරකදේ කළොත් සභාව දහම අපට නරක දේදේෙනවා අපි ඉල්ලන දේතමයි සභහාව දහම අපිට දෙන්නේ. නමුත් ඕක තේරුම් කරගන්න අපට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. පහතටි මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ බොරු නොක කියනව කියන එක ගුණධර්මවලට භූමයක් කියලා. ාගතනස් දේශනා කරන්නේ බොරු නො කියියවනව කියන එක ගුණදරමවලට භූමයක් කියලා ඒ කියන්නේ යම්කිසි කෙනෙක බොරු කියන්නේ නැත්තම් ඔහුට අනිත් සියලුම පාපකරමවලින් ඔහුට මිදන්න පුළුව භාගතු වහන්සේක දේශනා කරනවා ඒක දම්මං අතීතස්ස මසාවාදස්ස ජන්තුනු වීතින්න පර ලෝකස් නත්ති පාපං අකාරියන්. එකන බොරු කියන්න කියෙනාට කළ නොහැකි පාපකරමයක් නෑ එකනේ යමෙක් බොරුවෙන් වලකිනවනං බොරු කියනකින් වලකිනවනං ආන්න ඒ කෙනාට පවත්න බොහෝ අකුසල පක්ෂියන්ගේෙන් නිදහස්වෙන්න පුළුවන්. ඒ පිහතුනි සඳහන් කරන්න අපිගේ භාගතු වහන්සේ පිතුනි එක ජීවිතයක. හාරිතකර තාපසවෙරෙක් වෙලා ඉපදිනවා. ඒ හාරිත තාපසතුමා එක රජගෙදරකට හැමදාම පිඩු පිණිස වඩිදවා. මේ රජගෙදර රයුතුමා බොහෝම ශ්‍රද්ධහවි තාපසුතුමාට සිව්පසිං සංග්‍රහ කරනවා. නමුත් රජුට දවසක් තමන්ගේ රටේ එක නගරයක රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙලා ඒක මර්ධනය කරන්න ටික දවසකට රටින් යන්න වෙනවා. බිරිධට බාරදීල් යනවා තාපසුතුමාට හැමදාම රාජභෝජිනීය සංග්‍රහ කරන්න කියලා. බිරිඳ ඒ විදියට කරනවා. නමුත් එක දවසක් බෝසතාණන් වහන්සේ ඉන්න ප්‍රමාද වෙනවා. බිරිද බලංිදල බලංගිදල අද තාපසුතුමා වඩින එකක් නෑ කියලෙ හිතලා සඳුළු තලියයට ගිහිල්ල. දුහුල් වස්ත්‍රයකින් තමන්ගේ ශරීරය වසා ගෙන. ඒ සඳලු තලේ ඇදකට වෙලා වැතිරිලා ඉන්නවා. වස්තරයක් ඇඟෝඩින් දාගෙන ඇඳට වෙලා වැතිරිලා ඉන්නවා. තිං ඒ වෙලාවී තාපසතුමා ඉරිදිීෙන් වඩිනවා. ඒ වඩිනකොට මේ අග්‍ර මහිෂිකාවට කරකයාගන්න දෙයක් නැතුවර් ගෞරවේ වැඩිකමට එක පාට ඉන්න ආසදී නැගිටිනවා. ඇගේ තිච් වස්තරී බිමට වැටනා. නග්නෝ ශරීරයේ දැකපු තාපසුතුමාගේ යටවෙලා තිබිච සියලුම කෙලෙස් ප්‍රාගාදී කෙලෙස් ඉස්මතු වෙලා එතැම් පටන් තාපසුතුමාගේ තිබිච සියලුම ්‍යාන අහිමි වුණා. එර්දිය අහිමි වුණා. රජුට බොහෝ දෙනෙක් මේ පිළිබඳ දැන්නවා. හසුන් යැව්වා. නමුත් රජුහිතන්නේ මෝුන් මටමී කියන්නේ තාපසුතුමාට විරුද්ධව. මගේ හිත අප හැදීමක් ඇති කරවන්න නමුත් මංගේක පිළිගන්න නෑ කියල රජු ඒ කියපු කිස්සිම කරුණක් පිළිගත්ති නේ නමුත් පංහොතුන රජුදැන් නගරටෙනවා අතර මග මිනිස්සු කියීනව පිළිගන්නි නෑයේ ඉදිරියට හමුයිනවා බිරිඳ බිරිඳග මේ කාරණාවහනවා පිරිඳ ස්වාමීනය එක සැබෑවක් මගේ අතින් එහෙම වරදක් ුණනා ක ල පිගත්. ත් බිරිග වචන පිගන්නත් ැතු පපසතුමාග ඟට යනවා. තාපසතුමාගේ ගිහිල මේ කාරණා වහනවා. ස්වාමීනි සැබෑවද මේ කාරණාව. තාපසතුමා දන්නවා. මම මිහෙමදයක් කළේ නෑකිවුවොත් රජු පිළි ගන්නවා. නමුත් ලෝකයේ සත්්‍යය වැනි අන් පිහිටක් නෑ පිහිට තියනෙ සත්‍යයම තමයි බොරු කියන කෙනට ලෝකේ සම්මා සම්බුද්ධත්වයත් නෑ කියලා සත්‍යම ප්‍රකාශ කලා. එහෙමයි මහරජ ඔබ අසන දේසේමයි එක සත්‍යයක් කියනවා. ආන්නේ වෙලාවේ පින්හතුන රජුතාපසු තුමාට දොස් කියනවා.න තරම් ඥානයක් තිබිලත් ඇයි මේ කෙලෙස්ටික පාලනය කරගන්න බැරි වුණේ කියලා. පිඟත්තී වෙලාවේ රජතුමා. කියද බෝසතාවන් වහන්සේකට කරුණු කියලා අවසරාරගෙන එතනම්ම මහවනයට ගියා රජු නැවත ඉන්න ඉන්න කියද්දි ආරාධනා කරද්දී. නමුත් කැලේටි ගෙල නැවත භාවනා කරලා අර නැතිෝධ්‍යාන වඩාගෙන මරණීම් මතු සුගතියට ගියා. බලන පිංහතනමි සත්්‍යය කියන එක අපේ ජීවිතයට කොයි තරම් ප්‍රතිඵල ලැබෙනවද. එකයි කියන්නේ පිගතර දැ මේ ලෝ මේ ධර්මතාවය කියන ස්වභාව දහම කියන ධර්මතාවය කියන එක මේ ලෝකී අතිවිශේෂයි. ඒකෙෙන් ප්‍රතිඵලය ලැබෙනවා හැබැයි ලැබෙන්නේ අපගමි බෞතික ඇසට පෙනෙන විදිට නෙවේ. දැන් දාානයක් දුන්නතින් කවුරුහරි කෙනෙ. ඒ දානය ලැබෙන ආනිසංස අනි පැත්තට පේෙන් ඇති වෙන්න පුළුව ඒ නිසා දාානය ආනිසංස තේරුම් කරගන්න දන්දීමෙන් මට මහබෝග මහසම්පත් සසර ලැබෙන කෙනක තේරුම් කරගන්න විශේෂ ඥානයක් අවශ්‍යයි. එට තම සම්මාධිට්ඨික ඥානයක් අවශ්‍ය වෙන්නේ. දසවස්තුක සම්මාධිට්ටිින් ඉන්න කෙනෙකුට විතරයි ඒක තේරෙන්නේ. හැබැයි අපි හිතමු කවරුහරි කෙනෙක් බැංකෝකට ගහිලා මුදල් තැන්පත් කරනවා. ඒ මුදල් තැම්පත් කරන කෙනාට මාසින්තිමටම පොලියක් ලැබෙනවනි. ඒ පොලිය ලැබෙනකොට ඔහුට පේන වැස් දෙකට මම බැංකවේ මුදල් තැන්පත් කරාම මට ලොකු ලාබයක් ලැබෙනවා කියලා. ඒ නිසා ගත් ඒකට යොමුවෙන තරමය ශ්‍රද්ධහව සමහර දෙනෙකුගළඟ දන් දෙෙනකුට නෑ. දානී තිබෙන පලේතීරුම් කරගණ්ඩ ඊට වඩා විශේෂ ඥානයක් අවශ්‍යයි. ඒකට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. ඒ ඥානය ලබන්න නං සසර කරපු පිනකුත් තමන්ට තියනට ඕන. ඉතින් ඒ නිසා පින්වත්නී මෙන කාරණාව මං අද අපේ පින්වතුට මතක් කලි අපි ධර්මය තුළ හිත පිහිටුවාගෙන ජීවත්වෙනකොට ඒ ධරමයම ඒ කාන්තයම අපට සරණක් වෙනම හැබැයි සරණක් වෙන්න නං අපි තුළත් යම්කිසි කැපවීමක් වෙහෙසක් තියනට ඕන හරියට උදාහරණයක් කියනව නං මේ තෙරුවන් සරණ යෑම කියන එක හරියට උදාහරණගෙන් කිවතින් ගොබුරක් වගේ. දැන්. කුම්ඹුර කියන එක ගොවට පිහිට වෙනවා. එක අපි දන්නවා. කුඹුර කියන එක ගොවට පිහිට වෙනවා. හැබැයි කුම්ුරෙන් ගොවියට පිහිටක් ලැබෙන්නේ ඒ ගොවියා ගෙදර හිටියට නෙවෙයිනි. ගොවයා ගෙදරට වෙලා හිටියා මටකුම්මරක් තිෙනවක් කෙ කිව්ුවට කුමර ගොවියට පිහිට වෙන්නේ. ගොවියා කුමරට විල්ල කුඹුරසී සාලා එක වී ඇටයක් කුමර වැපුරුවෝත් කුඹුර ගොවියට දෙනව වී කරලා. බලඩ වෙහෙසෙන්න යම්ප්‍රමාණයද ඊට වඩා වැඩිකරලා කුඹර ගොවියට සරණ වෙනවා. හරියටමි තිසරන තාගී වගේ. ධර්මියය තුොල යම්කිසි කෙනේගේ. කැපවීමක් කරලා ජීවත්වෙන වන ඩැන් සත්තු නොමර ඉන්නවා කියන එක පින්වතුනි කොයි තරම්මත්හැරීමදද බලන්න. මට අයිති නොවෙන මම වැඩ කරන ආයතන මට අයිති නොවෙන කුඩා දෙයක්වත් මම හොරකං කරන්නේ නේ. ඔය තැනට හිත හදාගන්න පුළුවන්න්නම් බලන කොයි තර මත්හැරීමත්ද කියලා? එතකොට ඒ අත්හැරීම තුළ? ට ලොකු කැපවීමක් කරන්න වෙනවා හරියටර ගොවියක් උඹරට බැහැල සීසානො වගේ ලොකු කැපවීමක් කරන්න වෙනවා. ඊළඟට කාමී වරදවා හැසිරෙන් නැතුවන්නවා කෙනෙක කොච්චර අමාරුදයක්ද. ඒක බොහෝ වීර්යක් බොහෝ ප්‍රඥාව කඒකට අවශ්‍යයි. ඉතින් එහෙම වැලෙකිලා ඉඳීම කියන කාරණාව ලොකුැප ලොු වීරිය බොරුණු කිය ඉන්නව කියනෙ කොච්චරමාරුද. ඒ බොරුවෙන් වැලකිලා ඉඳීම කියන එක හරි අමාරු දෙයක්. නමුත් එහෙමයි ඉන්නවනං ඒ ලොකු කැපවීමක් ලොකු වෙහෙසා. සුරාපානෙන් වලකිනව කියන එක අතා එහෙමයි. තු මේකට ලොකු කැපවීමක් කරඩඕන. සමහරලාට බොහෝදේව ලත්හරින වෙන්නත් පුළ මේව කරද්ද. සිල්රකිනකොට. හැබැයි එහෙම හරියට සිල්රකින්න පටන් ගත්තතින්. කෙනාට පින්වොතුන ඒ සීලයෙන් ලැබෙන අනුග්‍රහය ඒ කාන්තෙම ලැබෙන හරියටර උදාහරණයකින් කියනවනං බැංකෝකෝ මුදල් තැම්පත් කරාම මාසයන්තිවට පොලිය ලැෙන වගේ නෙවී. අපට එහෙම නෙවෙයි මේ සභහාාව දහමට දැනෙන් ඕන මේකෙන ධර්මයත්තික ජීවත්තන කෙනෙක් කියලා. නැත්තං අර බෝධි පූජාවක් කරන කාලේ හැමදාම බෝධිය වන්දනා කරණයන වගේ දෙයක් නෙවී දැනෙන් ඕන මේකෙන දැන්වොන නිවැරදි ප්‍රතිපදා වින්නකිනි අපි මොහොට සල කණ්ඩ ඕන. අන්න ඒ දැනෙන තැනට එනකම පින් ඔොතන අපි හොඳර සිල්ලකින්නට ඕන. එක උදාහරණයක් කියනවනම් අධිමුක්තකිල සාමනේරයන් වහසේ නක් හිටිය. මේ සාමනේරයන් වහන්සේ දවසක් උපසම්පදා කරන්න වය සහගන්න ඕන නිසා ආජාරණන් වහන්සේගේ අවසරේ පරිදි ගෙදර යන්න. යන්න කැලෑපාරකින් ඔය කැලෑපා හොරු ඉන්නවා. දැන් හොරු ඉන්න බව මේ සාමනේරයන් වහසේ දැක්කා හොරු කල්පනා කර දැම් මේ සාමනේරයන් ගමට ගිහිල්ලැකිවතින් මේ පාය හොරු ඉන්නව කියෙන මේ පාරි කවරුවත් තිනයෙක්නේ. එයි සි මේ සාමනේරයන්ව මරමෝූ කියල තීරණය කළ මරන් හැදවා. සාමනේරයන් කල්පනා කර මම කිසීම මාරගකට පලකට පත්වෙලනේ ම ශ්‍රමණ ධර්මි පුර්ලනෑ. එස මට මැරෙනෙ කලාබයි. නිසා උපයක් යොදන්න ඕන කියලා සොරනායකට මෙහෙම කියනවා. පින්වත්න එක දවසක් කැලේ වැද්දෙක් කාවික් මරණවා. ඒ හාවගේ හම මස් හැමතැනම දාලා ඒක දකින අනි සත්‍යයෝ මේ කළේ අනතුරු සහිතයි කලේ කළේ මගහැල වෙන කලේකට ගිය. එතොටර වැද්දට කිසිම සතේ කොයා ගැන බැරුණම් මරන්න. ආංගේ වගේ නුඹටත් ම මැරුවට. ගමී මිනිසු නගැර මිනිසු හිතයි මේ පාරේ සාමනේරයන් වහන්සේ නමකටවත් යන්න බැරි නම්. අපි කොහොමදයන්නේ. එතකොට මේ පාරේ කවුරුුවත් වෙන්න නුබලට කිසි දෙයක් හොයාගන්න බැරිවෙනවා. හැබැයි නොබලමට ජීවිතධානය දෙනවනං මම කාටවත් කියන්නේ නෑ පොරුන්දු වෙන්නම් නොබල මේගැල ඉන්නවා කියලා. ත පොරුන්දුවක් කරගෙන යනවා. තැ බලන් ලොකු අත්හැරීමක් නමක බොරු කියන්නේ නෑ ගමට ගිහිල්ලා. පොරුන්දු වෙලාෑන කියන්නේ කියලා. ඟත්නී මග යනකොට මේ හාමුදුරුවන්ගේ අම්ම ඉතාත්තැයි නංගී මඟ ඉනවා. මේ පාරිගමනක්යන්. දෙමව්පයන්නේ එක කතා කරල වයස විතරක් කහල පින්ගතනෙමී සාමනේරෙන් වහන්සේ පන්සලට ගියා. අම්මට තාතරවක් කිවෙනේ පපාරය හොරු ඉන්නවා කියලා. හොරු ටිකට මේ දෙමවපියො හමුවනා මෝන්ට ගහලා මංකොල්ල කන්න හදනකොට අම්ම කෑගහනවා මම වදපු මගේ පුතා මට කිව්වෙනේ. මේ සාමනේරයන්ව අපි ෝ බේරගත්ත නෑකය කිය කිය නම කියවන්න ගත්තා. හොරනායකයා බැලෝ මොකක්ද මේ සාමනේරයගේ කතාව.ඉතිං ඒ වෙලාවේ හොරනායකය විස්තරහනවා. එතකොට දැනගත්තා මේ පොරොන්දු වෙලාගේ පො හාමුදුරුවගේ දෙමව්පියෝ. දෙමවපියන්ගේ ජීවිතරකගන්නවත් උන්හස අපට පොරොදු වෙච්ච පොන්ද කඩකලනෑ. උන්වහන්සේ අත්තිශෂෙීම සීලවන්තයි කියලා ඒ සීලේ මත පෙටලා දෙමාවපියන්ට ජීවිත ධනය දෙෙනවා. ප බේරල නවා. අ හුරු පන්සි දෙනාම සාමනේරයන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා උනාන්සගේ සීලියයට පැහැදිලා ආචාරන් වහන්සේකිළඟ මහනවෙලා සාමනේරයන් වහස උප සම්පදා වනාාම උන්වහසේ ගැටතති උපසම්පදාවෙලා උන්වහන්සේගේ අතවසියන් ලෙසින්දලා පස්සෙ කාලේ අරහක් පලේ පවල් ලබනවා. බලන පිංවතුනි මේ කාරණාම්මං අපේ පංහතන මතක් කලි ධර්මය තුළ ජීවත් වෙනකොට ඒ ධර්මයෙන් අපට පිහිටක් ලැබෙනවා. හැබයි නිකම්ම නිකං පෞ්වැඩ කරකර හිටියක් කළ පිහිටක් ලැබින්නේ. අපේත් යම් කැපවීමක් තියෙන්න්න ඕන එකමම් මතක් කලේ හරියට කුඹර වගේ. කුඹුරේ විහෙසෙන කොටට ගොවිට කුඹර පිහිට වෙන වගේ. ධර්මය තුළ ජීවත්වෙනකොට ඒ ධර්මය තුළින් අපට පිහිටක් ලැබෙනවා. එනිසා, අන්ද දුස්ප්‍රාඥ පිරිසක්සේ මේ සසරි ගමන් කරන්න නැතුව මිල් ලැබිච් දුර්ලබ මනුෂාත භාාවේ තුළ. අපි පින්වත් හැම දෙෙනම පුළවාන්තරම් වෙහෙස මහන්සේ වෙලා මේ මාර්ගය වඩාගන්න උත්සාගන්න. එසේ මාර්ගය වඩාගෙන මේ මාර්ගයේ දියුණු කරගෙන ලැබූ මේේ දුර්ලබ මනුෂාක්ම භාවය තුළ තමන්ට තමන්ගේ ජීවිතය දම්මානුදම ප්‍රතිපදාව කොස්සේම ගමන් කරඩ මේ උතුම් සද්ධර්ම දේශනාව උපකාරවී වාගන ප්‍රාර්ථනාවෙන් අපි අදදට මේ දේශනාව උද එමන අද දවසේ හිර සදහම් ඉරිදා ධර්මානු ශාසනාව තුළින්. අපි ඉතාම වටින කරුණක් අපේ පින්හතට මතක්කරේ, තේමන අපි නිරන්තරේම හිරු ඉරිදා උදෑසන සද්ධර්ම දේශනාව තුළින්. සදහම් උදෑසන ධර්ම දේශනාව තුළින් විධ ධර්ම මාතප්‍රකාවස්සේ දේශනාවල් පැවැත්තුවා. තිමේ හැම ධර්ම කාරණාවක්ම තුළින්ම අපේ පින්හතුන් ජීවිති රැස්කරගන්න සියල කුසල්. ඒර මධ්‍යය තින භහපතිතුමන් ප්‍රධාන හැමදිනාාටමමපින් අනුමෝදන් වේවා ඒ හැමදිනාගේම සසරගමන සුවපත්තේවා. අවසානය ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙෙන් සුක සහගත ප්‍රතිපදාවක් සීලු දුකින් මිෙම්වා මේ සියලු කෙලරිස්බරින් නිදහස්වෙන්වා අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේකු සල්ලුතුම් පාරමිතාවක්ම වේවායි. සාధසාధు సధు කියಯපి ప్ಾර්ಥනා කරගමුು ಆකා සටటහාಚบుම්මට්ట දේවානාගా ම හිද್ಧిక පුഞഞන්త అనుమෝதிಿತ್වා చిරන්రක්కಂතුುసම්මා සంබුද්ධ සාසනං ආකාసටటಹಚබుම්මට්ట දේවානාగా මහිද್ಧిකා. පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන් රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටාජබුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පුණ්ඥන්තන් අනුමෝදිිත්වා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධසාාවකන්. පද හිරු සදහම් උදැස්සන දර්මවිදේශඛාණන් වහන්සේ පූචිපාද බාදරමහින්ද ස්වාමීන්වහන්සේ.